හොඳයි අද අපි කතා කරන්න යන්නේ 2016 A-level ඉංජිනේරු තාක්ෂණයේ තියෙන MCQ paper එකේ 27 වෙනි ප්‍රශ්නය ගැන. මේකේ තියෙනවා දඟරකන්ද සහ කැමිදණ්ඩ අතර මුහුර්තනයේ පවත්වා ගැනීම සඳහා භාවිත නොවන්නේ කුමක්ද කියලා. මේක කියනකොටම තියෙනවා මේකේදී මුහුර්තනයක් කියන්නේ ගියර අනුපාතයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ගියර අනුපාතයක් පවත්වා ගන්න නම් ඒකෙදී නිශ්චිත වේගයකට අනුව ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙනම් මේකෙදි නියත වේගයකට අනුව ක්‍රියාත්මක වෙන්න නම් අපිට ගියර වෙන් කරලා වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මෙතනදී පළවෙනි එක තියෙනවා දත් සහිත පටි. දත් සහිත පටි කියපහම ඒකෙදි අපිට ගන්න පුළුවන් මේකෙදි පළවෙනියට දීලා තියෙනවා දැති. තියෙන පටි දීලා තියෙනවා. එතකොට ඒකෙන් අපිට මොකද්ද කරගන්න පුළුවන්? ඒකෙදි නිශ්චිත ඒ දැති ගානකට අනුව අපිට ඒකෙදි ගියර ගන්න වෙනස් කරගන්න පුළුවන්. ගියර 50ක්ද ගියර 100ක්ද ඒ විදිහට වෙනස් කරගන්න පුළුවන් ඒකෙදි අදාළ ගියර අනුපාතය. එතකොට ගියර අනුපාතය කියන්නේ මේකේ දැති ගානට තමයි ඒකෙදි අපි සිලෙක්ට් කරගන්නේ. ඒක කොච්චර දැති ප්‍රමාණයකට අනිත්‍රෝදි කොච්චර දැති ප්‍රමාණයක් අහු වෙනවද කියලා. ඒ කියන්නේ දඟරකන්දේ කැමිදණ්ඩට එනකොට ඒකේ ජවයෙන් හරි අඩක් එන්න බෑ. එහෙනම් මේකෙදි ඒකට අදාළ කරන ගියරය තෝරාගෙන මේකේ දැති පටිය අපිට දාන්න පුළුවන් නැත්නම් දත් සහිත පටිය දාන්න පුළුවන්. එතකොට ඒක තමයි මම ඔය මුලින්ම පෙන්වලා දෙන්න වංගත පැත්තේ උඩින්ම. ඊට පස්සේ තියෙනවා දංවැල් එළවුම. දංවැල් එළවුමත් තමයි මම පෙන්වලා දෙන්නේ දෙවෙනි රූපෙන්. ඒ කියන්නේ උඩ තියෙන දෙවෙනි රූපේ තියෙන දංවැල් එළවුමක්. ඒ වගේම ඒකේ ඒකටම සම්බන්ධ කරලා මම කියන්නම් දැතිරෝධය. ඒ කියන්නේ හතරවෙනි එකේ තියෙනවා දැතිරෝධය කියලා. දැතිරෝධ තමයි ඒ දංවැල් එළවුමට සම්බන්ධ වෙලා තියෙනවා පෙන්වලා තියෙන්නේ. එහෙනම් ඒවැ ඔක්කොගේම ගියර අනුපාත තියෙනවා දැන් අපි කතා කරපු තුනේම. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා ගියර රෝධ. ගියර රෝධ වර්ග ගොඩක් තියෙනවා. හෙලෙක්සිය කියලා තියෙනවා, සුපර් ගියර් තියෙනවා, දිත් හෙලෙක්සිය තියෙනවා. ඊට පස්සේ අපිට ආපහු ගන්න පුළුවන් කැමිදණ්ඩ. ඊට පස්සේ මේ සම්බන්ධ වෙලා තියෙන ගියර ඒ වගේ ඉරු රෝධ. ඊට පස්සේ ආන් ඒ වගේ ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. එතකොට ඒ ගියර වර්ග ඔක්කොම, ඒ කියන්නේ ජව සම්ප්‍රේෂණයට ඕන කරන ගියර වර්ග ඔක්කොම මෙතනදී දාලා තියෙනවා මම ෆොටෝ එකකින්. ඒ ටික අපිට ඔක්කොම ගත්තහයි ගියර අනුපාත වලට අපිට ඒවත් ක්‍රියාත්මක කරගන්න පුළුවන්. මෙතනදී එහෙනම් දැනට කතා කරපු හතරම ගියර අනුපාත වලට නිශ්චිතව මේකේ මුහුර්තනය කරගන්න පුළුවන්. මේකේ කිසිම බාධාවකින් තොරව ගියර අනුපාතයකින් යුතුව මේකේ සම්ප්‍රේෂණය කරන්න පුළුවන් අපිට ජවය. එතකොට වී පටි කියන එකේ අපිට දැති හම්බෙන්නේ නැහැ. ඒකේ වී හැඩයකට පටියක් විතරයි මේකේ වටේම තියෙන්නේ. මම ඒක පෙන්වලා තියෙනවා වී පටි තුනක් දාලා තියෙන රෝධ සම්බන්ධ කරලා තියෙන රූපෙකින්. එතකොට ඒකෙදි අපිට නිශ්චිත වේගයක් ගන්න බෑ. ඒකෙදි අපිට වැඩි ජවයක් සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වුණාට මේකෙදි අපිට නිශ්චිත වේගයක් ගන්න බෑ. මොකද මේකේ දැති සංඛ්‍යාවක්වත් ඒ විදිහට සම්බන්ධ වෙලා නැහැ. දැති 50ක් තියෙන පටියක්වත් ඒ වගේ දැති ගාණක් නැති හින්දා මේකේ දැති නැති සාමාන්‍ය වී පටියක් තියෙන්නේ. එතකොට ඒ හින්දා අපිට ඒකෙදි නිශ්චිත ගියර අනුපාතයක් ගන්න බෑ. හොඳයි, දැනට අපි කතා කරපු ඔක්කොගේම මේ විදිහට ගත්තාම වී පටි කියන එක විතරයි අපිට ගියර අනුපාතයකට නැත්තම් මුහුර්තනයකට අනුව පවත්වා ගන්න බැරි. එහෙනම් මෙතනදී අහන්නේ අපිට මේකෙදි මුහුර්තනය පවත්වා ගැනීම සඳහා භාවිත නොවන්නේ කුමක්ද කියලා. එහෙනම් අපිට මොකද්ද ගන්න වෙන්නේ? මේකෙදි නිශ්චිත ගියර අනුපාතයකට අනුව අපිට ජවය සම්ප්‍රේෂණය කරන්න බෑ. මොකද දඟරකන්දේ වගේ හරි ඒකේ ජවය වගේ හරි අඩක් තමයි කැමිදණ්ඩේ ජවය වෙන්න ඕනේ. එහෙනම් මෙතනදී වී පටිය ගත්තාම ඒකෙදි ගියර අනුපාතයක් නැති හින්දා නිශ්චිත ජවයක් පවත්වා ගන්න බෑ අපිට අනුපාතයකට අනුව. ඒ හින්දා අපිට මේකෙදි මුහුර්තනය පවත්වා ගැනීමට භාවිතා කර නොහැක්කේ මොකද්ද? පස්වෙනි උත්තරේ එහෙනම් පිළිතුරු අංක 5. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් කරපු ප්‍රශ්නේ තේරුණා කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.